හැමෝටම ආයුබෝවන්. දවස් දෙකකට එකපාරක් කන්න ඕන කියන බිත්තර දැන් වෙද්දි සතියකට පාරක්වත් කන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව බිත්තරවල මිල තමයි. හැබැයි බිත්තර තිබ්බනම් කීයේ වුණත් අපිට සල්ලි වලට ගන්න තිබ්බා. මොකද අපේ ළමයින්ට අපේ වයසක අම්මලා තාත්තලාට බිත්තර කන එක ගොඩක් වැදගත්. බිත්තර මිල වැඩි වෙන්න කුකුල් කෑම වල තියෙන හිඟතාවය, කුකුල් කෑම නිෂ්පාදනය කරන එක අඩුවීම, කුකුල් කෑම වල මිල ගණන් වැඩිවීම වගේ අඩුපාඩු තිබ්බත් ඒ අඩුපාඩු වලට කාටවත් වැරදි කියන එකෙන් දැන් අපට සිතක් සැලසෙන්නේ නැහැ. බිත්තර සම්බන්ධ අර්බුදය දැන් හැමෝම අඳුරගෙන තියෙන්නේ. ඒ අර්බුදයට විසඳුමක් විදියට අපිට එදිනෙදා අවශ්‍ය බිත්තර ටික ගෙදරම ලෑස්ති කරගන්න ඉදිරියට වැඩ පිළිවෙලක් කරගෙන යමුද? අද ඉඳලා ඒ සඳහා අවශ්‍ය මම දන්න මගේ දැනුම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න මම සූදානම්. දවස් දෙකකට පාරක් ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අද පළවෙනි පියවර විදිහට අපි බලමු අපිට හදන්න පුළුවන් ගම් කිකිලියන් වර්ග මොනවද කියලා. 1. මේ ඉන්නේ සසෙක්ස්. ලංකාවේ ගහණය ටිකක් අඩුයි. උපන් රට බ්‍රිතාන්‍ය. පාට කීපයක් ඉන්නවා. වාර්ෂිකව බිත්තර 250-300 අතර බිත්තර ප්‍රමාණයක් ගන්න පුළුවන් වගේම හොඳින් බිත්තර රකින්න සත් ජාතියක් කියලා හඳුන්වන්න පුළුවන්. අංක 2 තමයි RIR. එහෙමත් නැත්නම් රොඩ් අයිලන්ඩ් රෙඩ්. මෙයාල ඇමරිකාවේ දියුණු කර ප්‍රභේදයක්. ඒ වගේම මේක ගම් කුකුල්ලු වර්ගයක් නෙමෙයි. හැබැයි ගම් කුකුල්ලු වගේ හදන්න පුළුවන්. රතු සහ දුඹුරු පැහැයෙන් යුත සතුන් ඉන්නවා. ඒ වගේම දුඹුරු පාට බිත්තර තමයි මේගොල්ලෝ දාන්නේ. කිලෝ 3-4 වගේ ප්‍රමාණයකට බර වෙනවා. ඒ වගේම අවුරුද්දකට බිත්තර 200-230 අතර ප්‍රමාණයක් දානවා. තුන්වෙනි එක තමයි නේකට් නෙක්. මේක රුමේනියාවේ වැඩි දියුණු කර ප්‍රභේදයක්. ඒ වගේම මේ නේකට් නෙක් වර්ගය ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ නම් වලින් හඳුන්වනවා. මේ සත්තු ජාතියේ ප්‍රතිශක්තිකරණය ඉතාම ඉහළයි. ඒ වගේම තමයි වර්ධනය ඉතා ඉහළගේ එක සංයුතුහන් වෙනවා. මෙයාලා වසරකට බිත්තර 200-230 අතර ප්‍රමාණයක් දානවා. ඒ වගේම තමයි ලංකාවේ හොයාගන්න ලේසිම සත්තු ජාතියක් විදියට හඳුන්වන්නත් පුළුවන්. මීට අමතරව කරඳගොල්ලා, ගිරිරාජ් වගේ සත්තු ජාතිත් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ගිරිරාජ්ණ ලංකාවේ ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි. කරඳගොල්ල කියන වර්ගයේ ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් කුණ්ඩසාලේ මධ්‍යම කුකුල් පරීක්ෂණ ආයතනයේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ රකින්න සත්තු ජාතියක් නෙමෙයි, අවුරුදු 2ක් වගේ කෙටි කාලයක් තමයි බිත්තර දාන්නේ. ඔයාලට කරඳගොල්ල වගේ ලබා ගන්න ඕන නම් පශු වෛද්‍යයක හරහා ගිහින් තමයි ලබා ගන්න ඕනේ. දැන් මේක බලලා ගෙදරට ඕනේ බිත්තර ටික හදාගන්න කියලා මාසේ 2 ඒ වගේම සතිය වගේ සත්තු ගේන්න යමු වෙන්න එපා ඔයගොල්ලෝ. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට බිත්තර ගන්න කුකුල අත්‍යවශ්‍යමද, ඒ වගේම කුකුල් කූඩුවක ප්‍රමාණය මොන වගේද වෙන්න ඕනේ, සහ කුකුල සහ කිකිලි තෝරගන්න විදිය ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා දැනට අපේ WhatsApp ගෲප් එකක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ස්තුතියි.